මම්බයි වෙලා ඉන්නේ. අල්ල බදා ගන්න ළඟට එලා. මොකක්ද නේ උනේ? මේක මෙතන නේද කියේ? ඔයා ඒවට බය නැහැ නේ? වෙන්න පුංචි බබාලා දෙන්නේ. දෙරියම් නේ වර්ගැස්ලිනා. ඔන්න බලන්න තනියෙන් ආවට පස්සේ තියෙන අවුල. එයාගෙනි මාළු දෙහිකින් පහර දෙනවා මට. හයි වේවා. ඔන්න අද අපි යන්නේ සන්වේ ලැගුන්. ඇත්තටම අපි මේ සන්වේ ලැගුන් යන දෙවනි පාර. මීට කලින් අපි සන්වේ ලැගුන් ආවා 2016 දී බැඳලා අලුත බැඳපු ජෝඩුවක් විදිහට. ඇත්තටම මේක තමයි අපි දෙන්න ඉස්සිල්ලම එකට ගියපු පළවෙනි තීම් පාක් එක. ඒකෙන් හින්දා මේක අපිට තියෙනවා ලස්සන මෙමරිස් ගොඩාරියක්. ඉතින් මං හිතනවා අද අපට මේ මෙමරිස් ටික අලුත් කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ගිය සැරේ මෙතෙන්ට අපි ආවේ අපිම හොයාගෙන, අපිම ටිකට් බුක් කරගෙන, මෙතෙන්ට එන විදිය බස් රූට් හොයාගෙන, බස් අංක හොයාගෙන, පයින් ඇවිදගෙන. ඒ කියන්නේ පට්ටම කට්ටක් කාලා තමයි අපි මෙතෙන්ට ආවේ ගිය සැරේ. හැබැයි මේ සැරේ ඒ කටු මුකුත් නැහැ. පට්ට ලේසියෙන් මෙතෙන්ට ආවා. මොකද අපි මේ සැරේ අපිම හොයාගෙන නෙමෙයි මෙතෙන්ට ආවේ. අපි පැකේජ් එකක් අරගත්තා. ඉතින් පැකේජ් එකේ මෙතන ටිකට්, ට්‍රාන්ස්පෝට් හැම දෙයක්ම ඉන්ක්ලූඩ්. ඒක නිසා හොටෙල් එකෙන් අපි වරගෙන කෙලින්ම මෙතනින් ඩ්‍රොප් කරා. කටු මුකුත් නැහැ. කටු ෆ්‍රී. ඒ හින්දා එනර්ජි තියෙනවා අපිට හොඳට ඇවිදලා කරලා ගේම්ස් ටික ප්ලේ කරලා ෆුල් ආදල් එකක් ගන්න. ඉතින් මේ සැරේ අපි පැකේජ් එක අරගත්තේ සී සෙට් එකෙන්. ඉතින් සී සෙට් එකෙන් තමයි අපි කන කට්ට කාලා අපිට ඔක්කොම වැඩ ටික කරලා දුන්නේ. ඒක නිසා අද අපිට කටු කන්න දෙයක් නැහැ. අද අපිට තියෙන්නේ ෆුල් ෆන් එකේ ෆුල් ආතල් එක ගන්න. එහෙනම් බලන් ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් ක්ලික් කරලා වීඩියෝ ලයික් එකකුත් දාලා සන්වේ ලැගුන් එකේ අපි ගන්න ආතල්. 9:59 වෙලාව දැන් තමයි මේක ඕපන් කරන්නේ. 10ට ඕපන් කරනවා කියලා තමයි දාලා තිබ්බේ. අපි 9:40 වෙද්දිම ආවා මෙතනට. කලින් ආපු එක හොඳට ගියා. මොකද වෙනවනේ පොලිම කලින් ආපු හින්දා අපිට පොලිම ඉස්සරහා ඉඳලා මුලින්ම වගේ ඇතුළට යන්න චාන්ස් එක හම්බුණා. මෙතනින් දෙනවා වෙන වගේ අත් පළඳනා. අතේ පළඳ ගන්න. ඌව තමයි අපේ ටිකට් වෙන්නේ. Thank you. අම්මට සිරිමේ මයිලුත් එක්ක ගැලෙව්වේ. ගලවන්න ගිය රස් තමයි තරුවිස් වෙන්නේ. අපි දැන් ගේම්ස් කරමු. සන්වේ ලැගුන් ෆැමිලි සවාරි. මේනි ඡායාරූප ශිල්පියා. මේනි විකට ශිල්පියා. Ready 1 2 3. කොහොමද මේ හයි කරලා තියෙන යෝද ෆෑන්? නිකන් හෙලිකොප්ටර් එක කටු කරගෙනා වගේ. පට්ට හුලඟක් එන්නේ එවෙන්. මුලින්ම යන්න හදනේ බය වෙන්න. මේ ඇට්‍රැක්ෂන් එකට සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ අවුරුදු 7ට වඩා වැඩි අය වෙක්කන් යන්න කියලා. එලීනට යන්න ඕනි කිව්වා. අපි කිව්වා එලීනස් කොහොමද? එතකොට කිව්වා ඇන්ඩුවත් මොනවත් කරොත් වඩා ගන්න කරන්න බෑ කිව්වා කියලා. ඊට පස්සේ අපි කැමති වුණා. එලීනා, ඔය යන්න කැමතිද? කොහොමද? මම බය වෙලා ඉන්නේ. බය වෙන්න එපා යශී කියන්න. ඒ කියන්නේ ඇත්ත සොම්බි බය වෙන්න දෙයක් නැද්ද? බය වෙන්න දෙයක් නැහැ. මේ ඒක ফুল ස්ටොප් එකක් වට හොයා ගන්න බෑ. හොල්මන් කියන්නේ හොල්මන්. මේක කියන්නේ හොල්මන් කියන්නේ හෙලවෙන මනස. පස්සෙන් එනවා එහෙම. ඒ කියන්නේ අල්ල බදා ගන්න ළඟට එලා. ඒක එක පාට අස්සේ ගවිලා එහෙම තියෙනවා. මේ වань හොල්මන් මන්දිරට යන්න කලින් හිත හදනවා කුචීගේ. නෑ නෑ. ඒ කියන්නේ වань හයිකින් යන්න ගියත් මොටිවේෂන් එකක් දෙන්න ඕන. හොල්මන් මන්දිරයකට එක්ක යන්න ගියත් මෙතන මේ සෑහෙන්න දේශනයක් දෙන්න ඕන. අපි දැන් ඔන්න ඇතුල් වෙන්න හදන්නේ ස්ක්‍රීම් පාක් එකට. ඒකේ තියෙන හොල්මන් මන්දිරයකට මේක ගහලා තිනවා. හැබැයි no photography or no video recording කියලා. ඒ මොනොත් අපිට ඇතුලේ දේවල් පෙන්වන්න හම්බෙන්නේ නැහැ. යන්න. ඇතුල් වෙන්න.
ඇතුල් වෙන්න බය වෙන්න රෙඩි වෙන්න මොකක්ද අනේ ඒ උනේ විනාඩි 20ක් ඇතුලේ කියලා හිතුවට මෙහෙම කරද්දි එළියට අවිල් ඉවරයි ඈ මේ එනකම් මා බදාගෙන ආවා දැන් කණු බදාගෙන මේ අත්දැකීම ඇත්තටම මට හොර අත්දැකීමක් නෙමෙයි මට තනිකර කොමඩි අත්දැකීමක් ඔයාගේ සෙල්ලම් දැකලා මට තනිකර කොමඩි ඇස් පියාගෙන මා බදාගෙන නේ ආවේ ඔයා මුකුත්ම දැක්කේ නෑ නේද අතුලේ තිබ්බ දැක්කා දැක්කා ඈ දැක්කා මං ඇස් පොඩි කරලා බැලුවා ලොකුට පේන්නේ නෑනේ ඕ මගේ ඇඟේ එල්ලිලා මම තමයි පෙරමුණේ රාළ වගේ ඉස්සරහින්ම ගියේ ඉදිරියෙන්ම හසුන් මේ අයිනේ මුචි අරයිනේ කරකවන්න ඒක කරකවද්දි කුචි අපිට කරගෙන පැත්ත වෙනස් කරන්න පුළුවන්. දනි පැත දනි පැත දනි පැත දනි පැත අදින් 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 අදින්. ආයිට්. කෝප්පේ කරගෙන දිශා වෙනස් කරන්න පුළුවන් ඒකෙන්. ඔයා මේ වගේ එකක් එන්ජොයි කරනවා දැක්කහම මට හෙන ආසයි කුචි. ඊයේ එහෙනත් එක්ක ජොයින් වෙනසක්. ඔයාට වඩා ඇත්තටම මට සතුටුයි. ඔයා හැම hina වෙලම මේ වගේ එකක් කරනවා දැක්කහම. අදටමයි යන්න හදන නරගේ. ඒක කරන්න අතුම තරමේ හතර දෙනෙක් ඉන්න ඕනලු. මොකද මේක බැලන්ස් වෙන්න ඕනලු. මගේ වැඩේ කියන්නේ දැන් මේකේ පෝලින් මුකුත් නැහැ. පෝලින් නැති වුණාම කරදරයි. මේ පෝලෙම තියෙන වෙලාව ගෙමු මේකට. හතර දෙනෙක් එක්ක කරේමුද? වඩ ගන්න. වැඩේ දින අරගොල්ලෝ ගියා අර සත්තු බලන්න. වයිල් පාක් එකට. ඒගොල්ලෝ වයිල් පාක් යන අතරේ තමයි අපි මේ පැත්තක් ගාලා මේටික් කව කරන්න ආවේ. මේ මේක කරන්න දෙන්න. කියලා කතා කරපු දින්න කට්ටියට. පුචි කොහොම හරි හතර දෙනෙක්ව සෙට් කරගත්තා. ඉස්සරහම සීට් එක නැගගත්තා. ඩ්‍රයිවර් මහත්තයා ඒක වෙන මේ වාගේ දෙපැත්තට යන්නේ. මේකත් 360 අඩේ හිර වෙලාද? උඩදි. ඔම්මෝ ඔම්මෝ. ඒකත් 360 ගැහුවනේ. Thank you. අන සොම්බි කෙනෙක් පාරේ විදිනු නිකන්. ඒ සොම්බි. සොම්බි. ආයි සොම්බි. ඔහේ පාරේ විදිනවර සොම්බි කෙනෙක්ම තමයි. අපි දැන් යන්න හදන්නේ සස්පෙන්ෂන් බ්‍රිජ් එකේ. මට මතක විදිහට කොචේ ගිය සැරේ මේ බ්‍රිජ් එකේ එහා පැත්තේ කෙළවරේ තිබ්බා සිප් ලයින් එක. මේ සැරේත් ඇති නේද? ඇතිනේ. තිබ්බොත් මං සිංහාල ගිහිල්ලෙන්නම්. ආරගෙන. තියනවද? ආරගෙන පේනවා. මෙන්න දැන් උඩින් යද්දි පල්ලෙහා වෝටර් පාක්ස් ටික පේනවා මේ විදිහට. අද කොචේ හේතරම් ලොකු සෙනගක් නැහැ වගේ නේද? වෝටර් පාක්ස් වලටත් දන්නේ නැසන ගින්නේ කුචි. සදම් පාට ඇරියා විතරයිනේ මේක අපි මේ ඇරපු ගමන් ඇතුළට ආවනේ. ටිකක් පහු වෙලා හැමතැනම එනවා ඇති කට්ටිය. ඒ යස්සේ මේ දැන් දැක්ක මේක. මේ දැලක් තියෙන්නේ දැල යටින් පතුල පේනවා. ඒක දැක ගමන් මගේ ඇඟ සලිත වෙලා ගියා. අම්මෝ එයාට දැන් ඒ වාතල් නේ කුචි. ඔයා ඒවට බය නැහැ නේ? මේකට මට හිතනවා මේව හරියයි කියලා. මේ පැත්තේ තියෙන මේ ලොකු පූල් එක. බලන්නකෝ පූල් එකේ ලොකුනේ තඩාර පූල් එකක්. දැන් සමහර කට්ටිය කුචි මොනවාක්වත් ඔය සෙල්ලම් කරන්න නැතුව ඕකේ බහැල ඉන්න වෙලාවලුත් තියෙනවා. සමහර කට්ටිය එන්නෙම කුචි රිලැක්ස් වෙකෝගේ බහැල ඉන්න. අන්න යනවා සිප් ලයින් එකේ එක්කනේ. දැන් යනවා යන්න හදන්නේ සිප් ලයින් එක කරන්න. මේක කරන්න ගලින් මෙහෙම අවසාන කැමැත්ත ලියන්න ඕනේ.
ඇතරම නම වයස සයින් එක ගන්න ඕනේ ඒගොල්ලන්. මගේ සියලුම චංචල නිෂ්පල නෙමෙයි නිශ්චල දේපල ටික ඔයාට පවරා දෙනවා. බොහොම ස්තුතියි. ඔයාට හැමදේම නිෂ්පලයි නේද? මම නැත්නම් ඒ ඔක්කොගෙම නිෂ්පලයි. මොනවද මචේ? ඒව ටික මොනවද කියලා මට පොඩ්ඩක් කියන්න. දේපල ටික. චංචල දේපල තමයි ඔයා. නිශ්චල දේපලත් ඔයා. නිදා ගන්න වෙලාවට නිශ්චලයි. කන වෙලාවට චංචලයි. මෙහෙම කරලා රෙඩි කරනවා. මේක සේෆ්ටි එකට යන්න ඕනේ හින්දා. ආයෙ මෙහෙට එනව නේද? ආයෙ. නැත්නම් මං කොහමද එන්නේ? ආ ඔකේ. ආ වෙන මෙතන යන්න දෙන්නේ. ලෑබුදි. හරි බයි. එයා ගියා. ගිය සැරේ බුචි සිප් ලයින් එකේ ගියා. මම මෙහෙම පඩිපෙල බැහැගෙන 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 ගියා. මම පඩිපෙල බැහැගෙන යනකොට එයා දුවගෙන දුවගෙන මෙතන පහළට එනවා. එහෙම අර ආපු තැනකට අවුරුදු ගානකින් ආයසරයක් ආවහම මේක වෙනම ෆීලින් එකක්. අන්න පේනවද හොයාගෙන එනවා. තාමමව දැක්කේ නෑ. තාම නෑ. කොහෙදානේ මඩ පිට බල බල ඉන්නේ. හයි. වැඩිදෙන්නේ මිසව කරද්දි ගිහිලි වරයනේ. ඔලට යන්න ඕන පැයක්වත් කුචියෝ ගෙල්ලිලා. අඩේ. ඔයා භයානක පොරක් නේ. මොකින්නේ බලන් ගියා. ඒක නම් කුචි අනේ ගන්න නැමේ කැඩිලා මේක. මේක කියලා නම් මගේ වැරද්ද නෙවෙයි. ආ ඒකත් වැදුනා. මේ ගහපු ගහපු ඔක්කොම ටික කෙලින්ම වැදුනා. ඕ! Yes! Good job! දාන පහක්. ඔයා වැද්දෙක්. වැද්දෙක් නෙවෙයි වැද්දෙක්. ඒවයි ඒකයි පළපුරුද්ද. ගියාද මම වැද්දෙක්. ඒකයි මට දුන්නයි තලයි හොඳට අතට හුරු. ඉබ්බ කෑම කනවා දැකලා දෙනවද මීට කලින්? ඔන්න බලා ගන්න ඉබ්බ කෑම කන විදිය. අන්න අර එනවා ෂේප් එකේ. එයා එද්දි මෙතන කෑම කරලා තියෙද්ද නැහැ. නෑ. ඉබ්බ කන්නේත් හිමි. ඔව්නේ. යන්නේ විතරක් නෙමෙයි කන්නේත් හිමි. එයා දැනගත්ත මෙතන දෙන්නෙක් ඉන්නවා කියලා එයා අනිත් එකට යනවා. අටි මුලේ තියෙන ඉබ්බෙක්. බලන්නකෝ සිරාවටම නේ. ඔව්. උ ගාන්ට දෙන්න ගියා. ඒකට තමයි යන්නේ. ඉතින් මෙන්න මෙතන ලොකු ඉබ්බෙක්. තනියෙන් කනෝ? ආ. දැක්කද? අර කට වටේ ගාගෙන මැනස් කියලා જાතියක් නැහැ නේ ඉතින් මේ ඉබ්බට. එහෙම තමයි. කන වෙලාවේ ආතල් එකේ සැපේ ගන්න ඕනේ. මොන මැනස්ද නේ? අන්න ඒකයි. ඉබ්බ පැටියෝ. අනේ මේ අපේ දිව වගේ නේ අනේ අර. ඒ වෙන්ඩින් මැෂින් එකේ තියෙන කෑම නෙමෙයි. කෑම කියලා හිතන් මම මෙතනට ආවේ. හැබැයි දැන් මෙතන මේ පොඩක් වින් කරනවා නාලා කරලා යන්න ඕන නම් මෙතන මේ ෆිල්ම් ෂවර් ජෙල් අර ෂැම්පෝ ඊළඟට ලොන්ඩ්‍රි බෑග්ස් පණ තමන් අරන් එන බෑග්ස් තියන්න මෙන්න මේ වගේ ලොකර්ස් තියෙනවා. ස්මෝල් ලොකර් එකක් රිකිට් 25යි, ලොකු එකක් රිකිට් 50යි. ආ ඔයා කපන්න ඔයා
මන්ද යන්න හදන අරගේ අර ලොකු එක කරනවා කියලා යන්න ආවේ. හැබැයි මෙන්න මේ ඇට්‍රැක්ෂන් එක හම්බුණ අතරමඟදී ඒකට ලොකු පොලිමක් නැහැ. පොඩි පොලිමක් මෙතන තියෙන්නේ. ඒ නිසා ලොකු එකට යන්න කලින් මේක කරනවා කියලා හිතුවා. මගේ වාහනේ හම්බුණා. වාහනේත් හරිය තියාගෙන දැන් නගිනවා කන්ද උඩට. කන්දේ නැගලා තමයි පල්ලෙහාට ලිස්සලා එන්න තියෙන්නේ. මේ කුඩ නැගලා මුදුනට ආවා. තා පොඩ්ඩයි මේ කීප දෙනාගෙන් පස්සේ මගේ වාරනවා පල්ලෙහාට එහෙම ලිස්සලා යන්න. මෙන්න තියෙනවා පාර. මේක තමයි ලිස්සලා යන්න තියෙන්නේ. බලමු මේ කට්ටිය පල්ලෙහාට යන්නේ කොහොමද කියලා. අන්නේ විදිහ තමයි මටත් දැන් යන්න තියෙන්නේ. එක ගියා. වතුර කාගෙන තමයි පල්ලෙහාට එන්න තියෙන්නේ. ඒකේ වීඩියෝ කරනවා දියා හිතන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. මෙහෙම කරද්දි පල්ලෙහාට අවිල්ල ඉවරයි. හැබැයි ඉතින් පට්ටාද තව පාරක් යන්න ආසයි. ඒ වුණාට ඉතින් අනිත් ඇට්‍රැක්ෂන් කරන්න ඕනනේ. අම්මට සිරි මේ පොලිම ඉන්නේ අර ලොකු එකට. ඒ කියන්නේ ලොකු එකට ඉන්නවා ලොකු පොලිමක්. කවක් නැවන්න ඉඳලා බලමුනේ. මේ පොලිම ඔන්න ඔහොම ගිහිල්ලා ඔහොම ඔහොම ගිහිල්ලා මේ පඩි පිළෙත් ඔහොම ඔහොම නැගන් ගිහිල්ලා තමයි අතනින් ඉවර වෙන්නේ. අර වගේ හෙන දිග පොලිමක ඉඳලා විනාඩි 45කට විතර පස්සේ ඔන්න දැන් අන්තිම හරියට ලං වෙලා ඉන්නේ. රයිට් ඔන් උඩටම ආවා. දැන් මේක ගියාට පස්සේ මම යන්නේ මෙන්න මේකේ. ඔන්න එනවා මගේ වාහනේ. මෙන්න තියෙන යන තියෙන පාර. මෙන්න වාහනේ. මෙන්න මාත් එක්ක යන්න ඉන්න පැසෙන්ජර්ස්ලා. විනාඩි 45ක් විතර පොලිම හිටියට පාඩු නෑ. ඒකනම් පට්ටම ෆන් රයිඩ් එකක්. පිස්සු හැදුනා. ආවදින් කොච්චර පොලිම තිබ්බත් කමන්නේ නෑ. ඒකනම් එකපාරක් හරියන්න. කොහොමත් එකපාරයි යන්න හම්බෙන්නේ. හැබැයි අර එක්ස්ප්‍රස් පාස් කියලා එකක් තියෙනවා. මං හිතන්නේ ඒක අර වැඩිපුර රිංගිට් ගානක් ගෙවලා ගන්න ඕන. ඒක ගත්තොතින් අර මම හිටියා වගේ දිග පොලිමින් නැතුව තව වෙන කොට පොලිමක් තියෙනවා. ඒක යන්න පුළුවන්. හැබැයි ඉතින් සමහර ලාවට සල්ලිකාරය ගොඩක් හිටියොත් එහෙම එක්ස්ප්‍රස් පොලිමත් දිග වෙන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් හොයලා බලල එක් කරන්න. හලෝ කුචි. මම කුචි විනාඩි 45ක් පොලිමක ඉඳලා අර ලොකු මාරාන්තික රයිඩ් එක කරලා මේ ආවේ. කෝටේක. මං එච්චර ජංජාලයක් කරන් එනකන් ඔයා මෙතන මොකද කරන්නේ? වැදගත් යමක් කරලා. හා යන්නේ කහේ ගියේද දම් එකේද? මං දෙපාරම ගියේ කලින් මේකේ. දම්. දනුත් දම්ද? දනුත් යන්නේ දම්. දම් එක තමයි පට්ට මාතල් එක. ඔන්න ගියා. දැන් මෙතනින් මෙහෙම පල්ලෙහයි මේක දිගේ තමයි අන්න අදරින් මතු වෙන්නේ. ආනේ මතු වෙලත් ඉවරයි. ඒකනේ ආයසරයක් යන්න හදන්නේ මේ වගේ වාහනයක. මේක හැබැයි එච්චර ලොකු පොලිමක් නෑ. අම්මට දැන් නම් පොඩි පොලිමක් ඉන්නවා. මම එනකොට පොලිමක් තිබ්බේ නෑ. මොකද හේතුව මේක අර කලින් ගිය එක තරම් ලොකු එකක් නෙමෙයි. මේක පොඩි රයිඩ් එකක්. නමුත් මේකත් තාතල් එකක්. ඒ නිසා මං යනවා. මේක යන්න 4 දෙනෙක් ඕන. ඉතින් මං තනියෙන් ඉන්නේ. ඒක නිසා තව කවුරු හරි 3 දෙනෙක් එනකම් මට පොඩ්ඩක් ඉවසන්න වෙනවා. ඔන්න බලන්න තනියෙන් ආවට පස්සේ තියෙන අවුල. මට කවුරු හරි 3 දෙනෙක් ආවොත් ගොඩ.
හැබැයි ඉතින් ගොඩක් කාලවට එන්නේ දෙන්න දෙන්න එහෙම නැත්නම් හතර දෙනා හතර දෙනා. ඉතින් ඒක නිසා බලමු කොයි වෙලාවෙ තුන් දෙනෙක් එයිද කියලා. මගේ වාසනාව තිබ්බොදි ඉක්මනටයි. අවසනාව තිබ්බොදි එන එකක්ම නැති වෙයි. අවසානයේ ගැලුම් කාර්යෝ තුන් දෙනෙක් ආවා මගේ වාසනාවට. රයිට් වෙන අයියන්. අම්මා සැහැල්ලව බලන් හිටියා මේක යන්න. අයියා මාත් එක මේක ඇතුළට වටයක් එන්න යන්න ඔන්න ඔපඩි වල නැක්කේ යන් මෙන්න මේ විදිහට වතුර වැටෙනවා හැමදාම අයියෝ සුව උනා එන්න තක්කල දෙත් නැගිමු දෙත් නැගිමු එන්න උඩත් නැගින්න දැන් පල්ලෙහා පේන්නේ මේ වගේ මට අර පැත්තේ ප්‍රතිවාදියේ සෙට්ලා ඉන්නේ. එයාගෙනි මාළු දෙකකින් පහර දෙනවා මට. මට එක ආයුධය ඇදින්නේ. හරියන්නේ. ආයුධ දෙකක් තියෙනවා මගේ සතුර ගාව. මම පලා යනවා. මම පලා ගියා. යද්දි මට ප්‍රහාර ලගලා ඉඳන්නේ. කොහොමද සතුරා? සතුර පේන්නේ නැහැ. මං යහතින් ආවා.
වෙන්නේ. දැන් හවස් සරුව එහෙන සෙනගක් වේව් පූල් එකට බහලා ඉන්නේ. මොකද වේව් පූල් එක ආදල්ල ඉතින්. අපිට ඉතින් රට වටේම ලස්සන මුහුදක් තියෙන හින්දා මේ රැලි ගහන පූල් කියන්නේ මහ ලොකු දේවල් නෙවෙයි. ඒ වුණාට මෙතන ඉන්නවනේ එහෙම මුහුදක් ලොකුට නැති රටවල්, ලස්සන මුහුදක් නැති රටවල්. ඒ අයට නම් මේ වේව් පූල් එක වට්ටම සංතන. ඒකයි මෙච්චර මේ සෙනග බහලා ඉන්නේ මේකේ. උඹ DJ එකක් යනවා. අන්තිම මොහොතේ මේ ඇට්‍රැක්ෂන් එක දැකලා ඒකට දුවනවා දැන්. ඔන්න එනවා. අන්තිම මොහොතේ දුවනේ. ඔක්කොම කරගන්නේ කොහොම හරි. අන්තිමට යන්න හදන්නේ මෙන්න මේ රයිඩ් එකේ. මොකද ගිය පාර ආපු වෙලාවෙත් අපි සන්වේලගුන් අවසන් කරේ මේක ගිහිල්ලා හොඳට නාගෙන නාන්න රෙඩි වෙන්න ඉඳලා දවසේ අන්තිමට කුචි නාන්න යන්නේ මෙන්න මේ වගේ පාරක යන්නේ මේ ඔන්න ඔයගේ වතුර පාරක දැන් අපි යන්නේ මට ඕනුනේ අද දවසේ මේකෙන් ඉවර කරන්න ඔයා පොඩ්ඩක් තෙවන්න ඕ ඒ පොඩ්ඩක් නෙමෙයි හොඳටම තෙමුණානේ කමක් නැහැ කුචි වතුර නම් වේලෙනවා ඒ වගේද ආතල් ඉතුරු වෙනවා See you again soon. මට මතකයි කුචි ගිය සැරේත් ওই විදිහටම බෝඩ් එක පෙනලා ඉවර කරේ අපි. මොකද කරන්නේ ආයෙනවද? ආයෙදින් එන්නත් පුළුවන්. එහෙනම් ඔන්න මේ විදිහට සන්වේ ලැබුණ ආතල් ටික නිමාවට පත්වන වගයි. දවසේ ආතල් ටික ඉවරුණාට ආතල් වල මතකයන් ටික හැමදාම මෙතන තියෙනවා YouTube එකේ තියෙනවා. ඉතින් බලන ඔයාලට thank you so much. ඔයාලට මොකද හිතන කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් කවදා හරි ඔයාලටත් මේ තැන් වලට එන්න ලැබෙන්න කියලා අපි wish කරනවා. මට අද හචින් 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 යයි දන්නේ. මොකද මං අර පොඩි ළමයින්ගේ අර kids area එකේ පැය ගාණක් හිටියා. මං පොඩි ළමයික වතුර සෙල්ලම් කරගත්තා. පොඩි ළමයික වතුර වලි ගියා. පොඩි ළමයින්ට වතුර ගැහුවා. පොඩි ළමයා මට වතුර ගැහුවා. පට්ට ආතල් එකක් ගත්තා. මට ජල සන්නිය හැදෙයි දන්නේත් නැහැ. ඒ වුණාට පට්ට මාතල අද දවස. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම්. තව මැලේසියාවේ vlog ඉස්සරහට එනවා. ඒවත් බලන්න subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. තමු පරිසරයෙන් ඉන්න ආතල් එකීමු. bye වේවා.